Leesons today. Leesons today. නිරෝගී දිවියකට වෛද්‍ය උපදෙස්. Hand, foot and mouth viruses. ඔබේ දරුවන් ආරක්ෂා කරගන්නේ කෙසේද? මේ පිළිබඳව අද අපට කරුණු පහදා දෙන්නේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මාචාර්ය ශෝභා විරන්දෙනි. අපි අද කතා කරන්න යන්නේ මේ දිනවල කුඩා දරුවන් අතර බහුලව පැතිර යන hand foot and mouth රෝගය සම්බන්ධව. අපි බලමු මොකක්ද මේ hand foot and mouth රෝගය කියන්නේ කියලා. මේක වෛරස් එකක් මගින් ඇත්තම කිව්වොත් කොක්සක කියන වෛරස් පවුලේ වෛරස් එකකින් කුඩා දරුවන් අතර පැතිර යන රෝගී තත්ත්වයක්. මේක වයස අවුරුදු 10ට අඩු දරුවන් අතර තමයි හැදීමේ ප්‍රවණතාවයේ තියෙන්නේ. ඒිනුත් වයස අවුරුදු 5 දරුවන්, ඒ කියන්නේ පෙරපාසල් වයසේ දරුවන් අතර පැතිර යාමේ අවදානම ගොඩක් වැඩි. ඒ දරුවෝ අතර තමයි වැඩි වශයෙන් මේ දිනවල මේ රෝග තත්ත්වය පැතිර යන්නේ. අපි බලමු මොකක්ද මේකේ රෝග ලක්ෂණ කියලා. අනිත් රෝගාබාධ වගේම මේ hand foot and mouth රෝගයත් පටන් ගන්නෙ උණ රෝගී තත්ත්වයක් එක්ක. මුලින්ම දරුවන්ට උණ තත්ත්වයක් ඇති වෙනවා. උණ සමහර දරුවන්ට මද උණ රෝගී තත්ත්වයක් එනවා. සමහර දරුවන්ට ටිකක් තද උණ රෝගී තත්ත්වයක් එනවා. ඒ වගේම දරුවෝ උගුරේ අමාරුවක් සම්බන්ධව පැමිණිලි කරනවා. ගොඩක් දරුවන්ට උගුරේ ආබාධයක් එනවා. එතකොට මුලින්ම උණ උගුරේ අමාරුව තියෙනවා. මේ උගුරේ අමාරුව ගැන කියන අවස්ථාවේදීම දරුවන්ගේ ඔබ පැහැදිලිව නිරීක්ෂණය කරලා බැලුවොත් කුඩා රතු පාට බිබිලි තුවාල වගේ දේවල් උගුරේ සහ දිව ප්‍රදේශයේ දැක ගන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි මේ ඇතිවන රතු පාට කුඩා බිබිලි තුවාල හරිම වේදනාකාරී. ඒ නිසා දරුව ගොඩක් වෙලාවට කෑම බීම ගන්න එක ප්‍රතික්ෂේප කරනවා. දරුවන්ගේ වෙනදා තියෙන ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඒගොල්ලෝ අසනීප තත්ත්වකින් පෙළෙනවා කියන එක පැහැදිලිවම ඔබට හඳුනා ගන්න පුළුවන්. උණ රෝගී තත්ත්වය සහ උගුරේ අමාරුව පළවෙනි දින 3 වගේ කාලේ තියෙනවා. ඊට පස්සේ දරුවන්ට කුඩා බිබිලි තත්ත්වයක්, එහෙම නැත්නම් රෑෂ් එකක් ඇති වෙනවා. මේක වැඩියෙන්ම ඇති වෙන්නේ දරුවන්ගේ වැලමිට ප්‍රදේශයේ, දරුවන්ගේ දණහිස් ප්‍රදේශයේ, අත්ලේ, යටිපතුලේ සහ සමහර දරුවන්ගේ පිටිපස ප්‍රදේශයේත්, විශේෂයෙන්ම තට්ටම් ප්‍රදේශයේත් මේ බිබිලි ස්වභාවය ඔබට දැක ගන්න පුළුවන්. මුලින් කුඩා බිබිලි වශයෙන් ඇවිල්ලා ඊට පස්සේ මේවා ඇතුලේ දියරයක් පිරිච්ච බිබිලි විදිහට ප්‍රමාණයෙන් විශාල වෙනවා. සමහර දරුවන්ගේ මේක ඔබට දැක්කම බය හිතෙන විදිහට පොකුරු පොකුරු වගේ, විශේෂයෙන්ම වැලමිට ප්‍රදේශයේ සහ දණහිස ප්‍රදේශයේ තියෙනවා වතුර පිරිච්ච කුඩා සුදු පාටට හුරු කහපාට බිබිලි තත්ත්වය. මේ බිබිලි ඇති වෙන අවස්ථාව වෙන විට ගොඩක් වෙලාවට උණ තත්ත්වය පහ වෙලා යනවා. හැබැයි අර දරුවන්ගේ මුඛය ඇතුළත ආපු තුවාල වගේ දේවල් තවදුරටත් වැඩි වෙනවා. ඒ නිසා දරුවෝ කෑම බීම ගන්න එක දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනවා. අපි ඊළඟට බලමු කොහොමද මේක දරුවෝ අතර පැතිර යන්නේ කියලා. මොකද මේක ගොඩාක් වැදගත් දෙමාපිය විදිහට කොහොමද මගේ දරුවට මේක හැදුනේ කියලා. මොකද දෙමාපිය ගොඩක් වෙලාවට ඇවිල්ලා කියනවා නැහැ කාටවත් තිබ්බේ නැහැ මගේ දරුවට මේක හැදුනේ කොහොමද කියලා දන්නේ නැහැ කියලා. ගොඩක් වෙලාවට මේක හැදෙන්නේ ආසාදිත පුද්ගලයෙක්ගෙන්, ඒ කියන්නේ ආසාදිත දරුවෙක්ගෙන්. මම කලින් කිව්වා වගේ මේක වෛරස් රෝගයක්. ඒක නිසා අනිත් වෛරස් රෝග පැතිරෙනවා වගේම කෙළබිදිති වලින්, නාසයෙන් එන ශ්‍රාවයන්ගෙන්, ඊට අමතරව දරුවන්ගේ මලපහ වලින්, ඒ වලින් මේ රෝගය තව කෙනෙකුට ආසාදනය වෙන්න පුළුවන්. ඊට අමතරව දරුවන්ගේ අත්ලවල, යටිපතුල් වල, වැලමිට ප්‍රදේශයේ තියෙන කුඩා බිබිලි වල ඇතුලේ තියෙනවා දියරයක්. ඒ දියරය මතුපිටක ස්පර්ශ වුණොත් එහෙම, ඒ දියරේ ස්පර්ශ වෙච්ච තැනක තව දරුවෙක් ස්පර්ශ කරොත් ඒ මගිනුත් මේ රෝගය බෝ වෙන්න පුළුවන්. අනිත් විශේෂම දේ තමයි මුලින් රෝග ලක්ෂණ නොපෙනෙන කාලේ වුණත්
ඒ කියන්නේ උණ මද උණ තත්ත්වය ඇති වෙන්න කලින් දරුවගේ ශරීරය ඇතුලේ මේ රෝගය ඇති වෙන්න වෙනස්කම් වෙන අවධියෙත් තව කෙනෙකුට ඒ රෝගය පැතිර යන්න පුළුවන්. ඒක නිසා සමහර වෙලාවට ඔබ හිතනවා අනේ කාටවත් තිබුණේ නැහැනේ කියලා. ඒ වුණාට අර පුද්ගලයා රෝගය ශරීරය ඇතුලේ වාහකයක් විදිහට තියාගෙන ඉන්න අවස්ථාවේ ඔබ ඔබේ දරුවා ඒ දරුවව ඇසුරු කරා වෙන්න පුළුවන්. එහෙම රෝගය පැතිරිලා යනවා. එතකොට මේ රෝගය වැඩියෙන්ම පැතිරෙන්නේ මුල් දින 7ක කාලය ඇතුළත. ඒ කියන්නේ උණ පටන් අරගෙන අලුතෙන් බිබිලි තත්ත්වය ඇති වෙලා අවසන් වෙන කාලය සාමාන්‍යයෙන් දල වශයෙන් දින 7ක වගේ කාලයක්. ඒ කාලය ඇතුළත තමයි රෝගී දරුවෙක්ගෙන් තවත් කෙනෙකුට මේ රෝගය ආසාදනය වෙන්නේ. ඇත්තටම මේක පෙර පාසල්වල පහළ පන්තිවල ඉතා ශීඝ්‍රයෙන් පැතිර යනවා. මොකද දෙමාපියෝ මේක තමන්ගේ දරුවට තියෙනවා කියලා දැනෙනකොට දරුවා දවස් දෙක තුනක් පාසලට පෙර පාසලට ගිහිල්ලා ඉවරයි. එතකොට පෙර පාසලවල දරුවෝ හැමෝම එකට සෙල්ලම් කරනවා, එකට කෑම බීම ගන්නවා, තමන්ගේ මුඛාවරණ අයින් කරලා. ඒ වෙලාවට මේක ගොඩක් අනිත් දරුවෝ හැමෝටම පැතිර යාමේ අවධානම වැඩි. මේක බිය විය යුතු අසනීපයක්. අපේ දෙමාපියන්ට තියෙන අනිත් ගැටලුව ඇත්තටම අපි කිව්වොත් මේක අපි කියනවා self limiting illness එකක් කියලා. ඒ කියන්නේ හැදිච්චාම අපිට විශේෂ ප්‍රතිකාර කියලා දේවල් නැහැ. අපි දන්නා ගොඩක් වෛරස් අසනීපවලට විශේෂ ප්‍රතිකාර නැහැ. මේක දරුවගේ තියෙන රෝග ලක්ෂණ අනුව අපි දරුවට අවශ්‍ය ප්‍රතිකාරයේ රෝග ලක්ෂණ වලට ලබා දෙන්න ඕනේ. ඒක මම තව පැහැදිලි කරොත් දරුවට උණ තත්ත්වයක් තියෙනවා නම් අපි දරුවගේ බරට අවශ්‍ය මාත්‍රාවට පැරසිටමෝල් ලබා දෙන්න ඕනේ උනාඩු වෙන්න. අනිත් විශේෂ කාරණා දෙක තමයි දරුවට ගොඩක් විවේකය ලබා දෙන්න ඕනේ සහ දරුවට අවශ්‍ය තරම් දියර වර්ග පානය කරන්න දෙන්න ඕනේ. මේ දෙකෙන් වැදගත්ම දේ තමයි දරුවට අවශ්‍ය තරම් දියර වර්ග පානය කරන්න දෙන එක. එතකොට ඔබට ගැටලුවක් එනවා. දරුවාගේ අර මුඛය ඇතුලේ තුවාල තියෙනවා, අත්වල කකුල් වල බිබිලි තියෙනවා, දරුවා ටිකක් අසනීප තත්ත්වෙන් ඉන්නේ. ගොඩක් දරුවෝ මේ දියර වර්ග පානය කරන එක ප්‍රතික්ෂේප කරනවා. හැබැයි දිගින් දිගටම දියර වර්ග පානය කරන එක සිදු වුණේ නැත්නම් දරුවා විචලන තත්ත්වයකට යන්න පුළුවන්. ඒක නිසා ඔබ දරුවාට අවශ්‍ය පමණට දියර වර්ග ඒ කාලය ඇතුළත දිය යුතුයි. සාමාන්‍යයෙන් මේකේ සංකූලතා ගොඩාක් අඩුයි. අපි හරීම කලාතුරකින් තමයි සංකූලතා දැකලා තියෙන්නේ. සංකූලතා විදිහට තියෙන සංකූලතා දෙකක් තියෙනවා. එකක් තමයි මේක වෛරසයක්. ඒක ශරීරයේ අර හැම ආසාදන ඇති වෙනවට අමතරව ඒක ශරීරයෙන් පැතිර ගිහිල්ලා මොළයේ ආසාදනයක් විදිහට දරුවන්ට මෙනින්ජයිටිස් හෝ එන්කෙෆලයිටිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක බොහෝම කලාතුරකින් සිද්ධ වෙන දෙයක්. මේක සාමාන්‍යයෙන් කිසිම සංකූලතා නැති අත් බෙහෙත් වලින් සනීප වෙලා යන තත්ත්වයේ අසනීපයක්. මේක වෛරස් අසනීපයක් නිසා විශේෂ ප්‍රතිජීවක ඖෂධමකුත් අවශ්‍ය නැහැ. විශේෂ වෛරස් වලට දෙන ප්‍රතිකාරාත්මකුත් නැහැ. අනිත් දේ තමයි මේක වළක්ව ගන්න කියලා අපි ළඟ එන්නතක්මකුත් නැහැ. මොකද එහෙම එන්නතකින් වළක්ව ගන්න තරම් ලොකු සංකූලතා තියෙන අසනීපයක් නෙවෙයි මේක. මේකේ වැදගත්ම දේ තමයි අපි කොහොමද වළක්වා ගන්නේ මේ අසනීපය දරුවෙක්ගෙන් දරුවෙකුට බෝ වෙන එක. දෙමාපියෝ හැටියට අපිට ලොකු වගකීමක් තියෙනවා. ඒක මගේ දරුවට හැදුනොතින් ඒක අනිත් දරුවන්ට බෝ වෙන එක වළක්වන්න. විශේෂයෙන්ම ඔබට දැනුනොතින් ඔබේ දරුවට උණ රෝග ලක්ෂණ තත්ත්වයක් තියෙනවා කියලා මුල අවස්ථාවේ ඔබ නොදන්නවා වෙන්න පුළුවන් මේක හෑන්ඩ් ෆුට් ඇන්ඩ් මවුත් රෝගය කියලා. ඒත් දරුවව පෙර පාසල් හරි යවන එක තාවකාලිකව නවත්තන්න ඕනේ. ඒ දිනවල දරුවව පාසල් යවන්න එපා. දරුවට රෝග ලක්ෂණ ඇති වුණාට පස්සෙත්, ඒ කියන්නේ බිබිලි ඇති වුණාට පස්සේ සම්පූර්ණයෙන්ම මේ බිබිලි අඩු වෙලා ඒවා කැළලි තත්ත්වයට පත් වෙනකන්, ඒ කියන්නේ දල වශයෙන් සතියක වගේ කාල පරාසයක් තුල දරුවා පෙර පාසල්වත් පාසලටවත් යවන්න එපා. මොකද ඒ කාලය ඇතුළත අනිත් දරුවන්ට මේක බෝ වෙන්න පුළුවන්. අනිත් දේ තමයි මේක තියෙන කෙනෙක් ගෙදර ඉන්නකොට හැමෝම මේ දරුවව ඇල්ලුවොතින්, මේ දරුව පාවිච්චි කරන කෝප්පයක් පිඟානක් ඇල්ලුවොතින් අත්සෝදන එක ගොඩාක් වැදගත්. අපිට කොහොමත් අත්සෝදන එක මේ දවස්වල හොඳ පුරුද්දක් විදිහට පාවිච්චි කරා අපි කොරෝනා වසංගතයත් එක්ක. විශේෂයෙන්ම
හොඳින් අත්සේදීමෙන් මේ රෝගේ කෙනෙකුගෙන් තව කෙනෙකුට පැතිර යන එක අපිට වළක්ව ගන්න පුළුවන්. අනිත් එක තමයි මම කිව්වා මල පහ වලින් මේක පැතිරෙන්න පුළුවන් කියලා. එතකොට කුඩා දරුවෙකුට හැදුනොත් එහෙම ඒ දරුවගේ මල පහ නිසි විදිහට බැහැර කරන්න ඕනේ. ඒ මල පහ සම්බන්ධව අපි දේවල් කරපුවාම දෙමාපිය හොඳින් අත්සෝද ගන්න ඕනේ. අනිත් දරුවන්ටත් පැතිර යන එක වළක්ව ගන්න. අවසාන වශයෙන් මම කියන්නේ අපි මේකට බිය වෙලා කලබල වෙලා දරුවන්ව රෝහලට රැගෙන ආ යුතුද? දරුවන්ව රෝහලකට රැගෙන ආ යුතු වෙලාව තමයි මං කිව්වා දරුවන්ට අවශ්‍ය තරම් දියර වර්ග පානය කරන්න දෙන්න ඕන කියලා. ඔබේ දරුවා අවශ්‍ය තරමට දියර වර්ග පානය කරන්නේ නැත්නම් එයා මේ දින කිහිපය තුළ මුත්‍රා හොඳට පිට කරන්නේ නැත්නම් ඔබටම දැනෙනවා නම් දරුවා ගත්ත දියර ප්‍රමාණය මදි කියලා. සහ ඔබ බලපුවාම ඔබේ දරුවගේ මුඛය ඇතුලේ ගොඩාක් තුවාල රතු පාට බිබිලි තියෙනවා නම් ඒ වගේ අවස්ථාවක ඔබේ දරුවව වෛද්‍ය උපදෙස් කරා අරගෙන එන්න ඕනේ. වෛද්‍යවරයෙකුට පෙන්නලා වෛද්‍යවරයෙක් ලවා දරුවව පරීක්ෂා කරගෙන මේ දරුවා විචලන රෝගී තත්ත්වයකට පත් වෙලා තියෙනවද, මෙයා රෝහල් ගත කළ යුතුද, එයාට ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර දෙන්න කියලා දැනගන්න. ඒ වගේ අවස්ථාවක තමයි ඔබ දරුවව රෝහල් ගත කරන්න ඕනේ. අනිත් එක තමයි අර මම කිව්වා වගේ කලාතුරකින් ඇති වෙන සංකූලතා, මොළයට විස බීජේ පැතිර යන එක. එහෙම වුණොත් එහෙම සාමාන්‍යයෙන් මේ රෝගයේ තත්ත්වය තමයි පළවෙනි දින දෙක ඇතුළත උණ තත්ත්වය තියෙනවා. ඊට පස්සේ බිබිලි තත්ත්වය ඇති වෙනකොට දරුවා දුව පැන ඇවිදිනවා, බිබිලි තියෙන එක විතරයි. එහෙම නැතුව ඔබේ දරුවා දිගින් දිගටම මලානික තත්ත්වෙන් ඉන්නවා නම්, තද උණ රෝගී තත්ත්වයේ දිගටම පැවතීගෙන යනවා නම්, දරුවා ගොඩක් නිතිමත ගතියෙන් ඉන්නවා නම්, එහෙම අවස්ථාවකත් ඔබ වහාම වෛද්‍ය උපදෙස් පතන්න ඕනේ. ඔබේ දරුවාට මේ හා සම්බන්ධ සංකූලතා තියෙනවද කියලා. එහෙම නැත්නම් මේ හෑන්ඩ් ෆුට් ඇන්ඩ් මවුත් රෝගය සංකූලතා අඩු සතියක විතර කාලයක් තුලදී සනීප වෙලා යන සුළු වෛරස් ආසාදන තත්ත්වයක්. ඒ නිසා දෙමාපිය විදිහට ඔබ මේකට ගොඩාක් කලබල විය යුතු නැහැ. Leesons today. Leesons today. නිරෝගී දිවියකට වෛද්‍ය උපදේශ.